මාව මුලින්ම ජනගත වෙන්නේ චාමර රණවක ප්‍රධාන ආයුබෝවන් ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම හරහා. චාමර අයියාගේ නිසා පිට ෂෝ ගන්න බැරි වෙනවා. වංජුගේ ගීතයක් ජනතාව අතරට යන්නේ හැබැයි මෑත. මම අර ස්ටේජ් එකේ සින්දුවක් කිය කී ඉන්නකොට ඔළුවට ආපු මෙලඩියක් නෙමෙයි. ඇත්තටම මේක මගේ අඩුපාඩුව. හල්පිට මහත්තයාගෙන් දැන් ආයි ජීවිතේට කාටවත් සින්දුව ලියා ගන්න පුළුවන්. තරුණයා ඔන්ලයින්. නියගෙන් අවපැහැ ගැන්විලා තිබ්බ තුරුලත සියල්ල හරිත පහගැන්නේමි නියගෙන් ඉරිතලී ගිය බිම නැවතත් තෙතබරිත වී මුළු ලංකාවම සෞභාග්‍යෙ ඉදිරින්න පටන්ගෙන තිබෙනවා හරිත පහගැන්විලා තිබෙනවා තුරුවග නැවතත් අලුත් මල් පිපෙනවා එහිඳම තමයි තරුණේ ඔන්ලයින් අදත් අපි ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා අලුත් මලකට ඉර දෙන්න හදන්නේ මේ තමයි ඉතින් ඔයගොල්ලොන්ගේ ප්‍රියතම වැඩසටහන බෑන් බෑන් අපි දන්නවා බෑන් බෑන් වල සෙග්මන්ට් තුනක් තියෙනවා एक सेगमेंट का अभी वेन करना लेजेंड्स लाटे लंकावे कंडायम संगीत शेस्त्रे नमरंद लेजेंड्स लाटे एक सेगमेंट का वेन बनवा इधर पर सेगमेंट का अभी वेन बनवा जनप्रिय ताले इन शिल्पी इन जनप्रिय बैंड्स वाले इलंग सेगमेंट का तमाम अभी वेन में नेगी ये ने जनप्रिय ते ट अन्न में ने थी बने शिल्पी इन सह संगीत खंडायम वाले यह संगीत खंडायम का शिल्पी एक तमाम अदापि यहाँ पे असुन वेम वेम मे संगीत खंडायम इतिहास ना सहन दिगाई नमुत खाले मे संगीत खंडायम नम वेहिल वगे तिब्ब नमुत कोरोना काल परिच्छेद पस्से वेदिकावे अतिवन पिबीदी मे मे संगीत खंडायम नवतत् कर्लियटेमट हेकि अवलबिलते संगीत खंडायम तमाय ओल्गहविल लाइव होराइज़न लाइव होराइज़न बैंड के नियामक गायन शिल्पी तमाय मगे यहाँ पे इन बहु दिना ओहु अदुरन ओहु ජනප්‍රියත්වයට පැමිණෙමින් තිබෙන ජනප්‍රියත්වයට දැන් ඇත්තම ජනප්‍රියත්වයට පැමිණින් අවසානයිත් වගේ කියලාත් අපිට කියන්න පුළුවන් කෙසේ වෙතත් බොහෝ දෙනා අඳුරා ගනිමින් සිටින ගායන ශිල්පියෙක්. ඔහු තමයි මංජු මුදලිගේ. මංජු තමයි මගේ හැපැත් ඉන්නේ. අයිබෝන් මංජු. අයිබෝන්. ප්‍රෝග්‍රෑම් එකට ආදරයෙන් පිළිගන්නවා. අනිවාර්යෙන් සතුටින් ආවේ රණුක මට ආරාධනා කරපුවාම මම මට කලින් තමයි රණුක මේ දැනුවත් කළා තිබ්බේ අපි මෙහෙමයක් කරමු කියලා. නමුත් යම් යම් හේතුන් මත මටාර ටෙලිනාට්‍ය වල ෂූටින් උයක් කොමතක දිනත් එක්ක පොඩ්ඩක් මේ දවස් බැරි වුණා අදත් එහෙම වෙන්න ගිහිල්ලා කොහොම හරි වැඩේ කරගන්න ලැබුණා ලැබුණා මංජුගේ රූපේ අපිට හුරුයි අපි දන්නවා සා කණ්ඩායම් සංගීත ශාස්ත්‍රයේ මංජු කාලයක් ඉඳලා ඉන්නවා නමුත් පහුගිය කාල වකවානුවක පුරා මංජුව පේන්න හිටියේ නැහැ නැවතත් වේදිකාවේ මම අර ඉන්ට්‍රොඩක්ෂන් එකෙත් කිව්වේ ඒකයි මංජුලව පේන්න අරගෙන තියෙනවා जनित राजमंत्री प्रधान लाइव होराइज़न बैंड तुना मुलिम जनगत संगीत मंगेन कथाकर पटांगे चामर रणोक प्रधान आयुबन श्रीलंका संगीत खंडाय मंगर इवेंट विरदूल प्रसंग वेदिकावट मम के मैं प्रसंग वेदिकावटे मम एक हरा चामरान प्रधान आयुबन श्रीलंका संगीत खंडाय महारातम से मम मिनुसु अतरट अन्नी मिनुसु अंदर मे मंजु मुदल किन्नो गिलेक हरा पसे चामरय्यागे तीयन कार्यबहुलत्वनिसा एक मंजुल पुष्पकुमार भार अरगिन अपि काले करगिनेनो आयुबन श्री नमिन करगिन गिहिल्ला ईट पस्से कुमारी मंजुलत् ए देन्नम रटे जनप्रिय आर्टिस्ट्लन एगोल्लो कार्यबहुल वेनकोट अपिट शो गन्न बेरि वेनो एकट हेतुव तमयि प्रधान आर्टिस्ट् एयाव नैतुव अपिट मे प्रसंगयट सहभागी वेन्न अमारु मोकद जनताव मे बलन इन्ने ඊට පස්සේ කොහමරි ඒකත් නැවතිලා ඉන්නකොට මම පස්සේ එකතු වෙනවා සහරා නිව් ජෙනරේෂන් කියලා බෑන්ඩ් එකකට ඒකෙත් උවම කාලයක් ඉඳද්දි කොහමරි ඒකත් එහෙම අපිට එක එක ප්‍රශ්න එනවා රටේ මේ එක එක යම් යම් දේවල් අරහා කොහමරි ඒකනොත් නැවතිලා ඉන්නකොට තමයි මට ජනිත් රාජමන්ත්‍රී කතා කරන්නේ ලයිව් හොරයිසන් එක එකතුලා වැඩ කරන්න කැමතිද කියලා ඊට පස්සේ මම හරි කැමති කියලා එයාගේ රූල්ස් ටිකක් මට දුන්නා මමත් ඒකට ඕකේ වෙලා පස්සේ ජනිත් රාජමන්ත්‍රී ප්‍රධාන ලයිව් හොරයිසන් එක එකතුලා දැන් වුරු 3 හමාරක්
වගේ වෙනවා දැනටත් ඉතින් වැඩ කටයුතු කරගෙන යනවා මොකද මට සපෝට් එකක් තියෙනවා යාගෙන් මම ටෙලිග්‍රාම පැත්තේ ඉන්න නිසා මොකද ෂූටින් වලට යන්නත් තියෙනවා එතකොට අපිට ප්‍රැක්ටිස් ඩේට්ස් සමහර වෙලාවට ක්ලෑෂ් වෙන වෙලාවල් තියෙනවා මට ඒ වරත් ඒ අවස්ථාව හදලා දීලා අපේ සංගීත කණ්ඩායමේ සියලු දෙනාගේ සහයෝගය ඇතුව ඒ දෙත් කරගෙන ඉතින් දැන් ප්‍රසන්න ප්‍රසංග වේදිකාවේ ඉන්නවා මංජුගේ පළවෙනි බෑන්ඩ් එකද එතකොට අයිබෝන් ශ්‍රී ලංකා නෑ පළවෙනි බෑන්ඩ් එක තමයි අපේ රටේ ජනප්‍රිය කියලා බෑන්ඩ් එක මං සෙල්ලම් කරපු පළවෙනි බෑන්ඩ් එක තමයි අයිබෝන් ශ්‍රී ලංකා අපි කතා කරමු බෑන්ඩ් ගමන පටන් ගන්න ඔව් බෑන්ඩ් ගමන පටන් ගන්න මමම බෑන්ඩ් එකක් කරනවා මේ මමම ඒ කියන්නේ මේ අපි පොඩි එතකොට මේ අපි ඔය ගම්මල හදා ගන්නවනේ ඉතින් බෑන්ඩ් එහෙම එතකොට මම බෑන්ඩ් එකක් පටන් ගන්නවා සිසාරා කියලා අපි ඒකේ ගන්නේ ෂෝ දෙකයිද කොහොමද ඊට පස්සේ ඒකෙම නවතින එක ලේසි නෑ මේ බෑන්ඩ් කරුවා මේ කට්ටිය කිව්වට එහෙම කරගෙන යන්න ඇදගෙන යන්න අමාරුයි ඊට පස්සේ ඉන්නකොට මම නාවල පිටිය ස්ලෑෂ් කියලා බෑන්ඩ් එකක් හම්බ වෙනවා මට අපේ මගේ වයිෆ් ගේ පැත්තේ නෑදෑයෝ ඒ සෙට් එකත් එක්ක කරගෙන යනවා ඊට පස්සේ ආයි මම එකතු වෙනවා ඌරපොළ බෑන්ඩ් එකකට මේ සක්විති කියලා ඒක අවුරුදු ගාණක් ඉන්නවා ඊට පස්සේ සිරස දහසක් මල් ගහනවා සිරස දහසක් මල් ගහලා ඊට පස්සේ ආයෙත් නකොට අපි ගහනවා සම්ප්ලව 2 තාල් ගහනවා එහෙම එහෙම තමයි ඉති තාලුත් ජනප්‍රිය තාලු එතකොට මේ තාල් බෑන්ඩ් එක නීල් අයියයි වාස අයියයි එනවා මේ අපි වැඩ කරනවා ඒක සම්ප්ලව එකේ වැඩත් කරලා ඒගොල්ලෝ අපිත් එක්කත් එකතු වෙලා ඒ සහ මේ වැඩේට සහභාගී වෙනවා චමින්ද හැන්ඩල් කරන කාලේ එතකොට හැන්ඩල් කරේ චමින්ද නෙමෙයි අපේ මෙයා මට නම මතක නැහැ මේ කවුද අපේ සුභාණීගේ මහත්තයා කවුද බේස් එයා තමයි බේස් ගාවේ දොර මට සමා වෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එක බැලුවා සමා වෙන්න මචං මේ නම මතකනා මේ එයා තමයි මේ එතකොට බෑන්ඩ් එක කරේ කියන්නේ මැනේජ්මන්ට් එක කරේ එයාට තමයි බාර දීලා තිබුණේ නීල් අයියා එහෙම තමයි මංජුගේ ගමන ආරම්භය ඔව් මංජුගේ ගීතයක් ජනතාව අතරට යන්නේ හැබැයි මෑත කාලේ නේ ඔව් මම කොච්චර දැන් අවුරුදු ගාණක් මේ බෑන්ඩ් ෆීල්ඩ් එකේ හිටියත් ගීත කරාට අපි ඉතින් ලයිව් බෑන්ඩ් වල ප්ලේ කරනවා ඒක කවදාවත් මට ආසාවක් තිබුණේ නැහැ මම මේ එකක් රෙකෝඩ් කරන්න ඕනේ කියලා දැන් මම මුල්ම කාලේ ගීත 9ක් රෙකෝඩ් කරලා තිනවා කවුරුත් දන්න හැබැයි එක ගීතයක් සිරස දහසක් මල් ප්‍රෝග්‍රෑම් එකේ පැයේ ජනප්‍රියම ගීතය කියලා ඒ කාලේ ගියා මේ කවුරුත් අද ඒ ලියපු කට්ටිය ඇත්තෙන්නේ නැහැ මෙයා හේමසිරි හැල්පිට මහත්තයාගෙන් සින්දු හතරක් මල් ලියාගෙන තිනවා ඒ හතරම මේ මියුසික් කරේ සරද්දොල්ලිස් මහත්තයා ඒ සින්දු හතර තාම හැමම තිනවා ඊට පස්සේ ධම්මකතිසේරා කියලා අපේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා මාව ටෙලිනාට්‍ය පැත්තට ගෙනාවේ යා එයා ලියලා දුන්න සින්දු පහක් ඒකේ මියුසික් කරා ශාන්ත ජයලත්තිසේරා එක ගීතයක් මියුසික් කරා ජෝත් සේනානායක ගීත දෙකක් මියුසික් කරා ආයේ අපේ කවුද මේ සේපාලි කමල කියන්නේ ජයසිරි අමරසේකර අයියා සින්දු දෙකක් මියුසික් කරා හැබැයි ඒ ගීත එකක්වත් මං බෑන්ඩ් එකකවත් ප්ලේ කරලවත් මොනවත් කරලා නැහැ ඊට පස්සේ මම ආයි මට සින්දුවක් හම්බුණා උදේ ප්‍රියන්ත කංකානම්ගේ උතුම් පැතුම් ටෙලි නාට්‍ය රන්තිලි වැවලියපු එයා ලියලා දුන්න එකක් ඒක මියුසික් කරේ ෆර්හාන් ෂාන් කියලා ඒත් ටෙලි නාට්‍ය ෆිල්ම්ස් සංගීත අධ්‍යක්ෂවරයෙක් ඒ ගීතේ මම ලයිව් හොරයිසන් එක්ක සහ ආයිබන් ශ්‍රී එක්ක මේ ප්‍රසංග වේදිකාව ගායනා කරලා තිනවා හැබැයි ඒකත් මම පටිගත කරේ නැහැ ඊට පස්සේ මේ මෑතකදී මම ඔය ඉන්න TikTok එකනකොට ඇහුණා සින්දුවක් මේ වැඩිපුර TikTok එකේ ඒක මේ මේ කියන්නේ ට්‍රෙන්ඩින් වෙලා තිබුණා ඒ සින්දුව මේ ඇවිල්ලා අර මේ නැත්තම් කියයිනේ මේ මම අර ස්ටේජ් එකේ සින්දුවක් කිය කී ඉන්නකොට ඔළුවට ආපු මෙලඩියක් නෙමෙයි මේක මේ එහෙමත් සින්දුව එහෙම සින්දුත් එනවා මේක ඇත්තටම මලයාලම් සින්දුවක් ඒක මම හොයලා බැලුවාම ඒක YouTube අප්ලෝඩ් කරලා තියෙන අවුරුදු 7කට විතර කලින් අපේ TikTok එකේ අපේ රටේ ජනප්‍රිය වෙන්නේ ඒ ගීතේ මේ අවුරුද්දේ එත්‍රනාල කියලා ඒකට මම සිංහල වර්ෂන් එකක් කරා ඒක ලිව්වේ අපේ බූට් මාස්ටර් කවුරුත් දන්න ඔය තුෂාර ජෝගි සින්දු එහෙම ලිව්ව මේ යන්න සූදානම් මේව ලිව්ව මේ උවිඳු දයරත්න ඒකේ අලුත් ට්‍රැක් එක අහලා දුන්නේ මගේ අර යාළුවාම මේ ෆර්හාන් ෂාන් ඒ ගීතයට මට හිතුණා මේක පටිගත කරන්න ඕනේ මේකට විෂුවල් එකකුත් කරන්න ඕනේ කියලා ඊට පස්සේ 3G කියන
ප්‍රොඩක්ෂන් හවුස් එකත් එක්ක එකතු වෙලා ඒක විෂුවල් කරලා දැම්ම. ඒ ගීතය තමයි ඔය කියන්නේ මං හිතන්නේ. ඔව් ජනතාවට ගියා ඒ ගීතේ. අර ගීත දැන් ඉතාම ජනප්‍රිය ශිල්පීන් අතින් නිම වෙලා තියෙනවා. ඔව් ඒ ඒව තාමත් ජනගත කරන්න උත්සාහ දරන්නේ. ඇත්තටම ඒක මගේ අඩුපාඩුව. ඇත්තටම කිව්වොත් මොකද මේ මේ දැන් මාට ඔය ගැන කියනකොටත් කියන්නේ මචං අඩෝ හල්පිට මහත්තයාගෙන් දැන් ආයි ජීවිතේට කාටවත් සෙන්දෝ ලියා ගන්න පුළුවන්. මෙච්චර තියෙද්දි ඇයි ඒව හංගන් ඉන්නේ? ඒවා එළිය මේ ඇත්තටම මේ කියන්නේ පළවෙනි වතාවට මේ ඔය සම්බන්ධ මීට කලින් මම කිසිම රූපහානි ප්‍රෝග්‍රෑම් එකකවත් කිසිම මේ පේපර් ආටිකල් එකකවත් මම කියලා නැහැ. තරුණයා එකට මේ ප්‍රෝග්‍රෑම් එකට තමයි ෆස්ට් ටයිම් මේ මේ සිද්ධිය කියන්නේ. හැමෝම මේ කියනවා ඇයි ඒ ටිකට එක්කෝ අලුතෙන් දැන් මේ මේ නව රටාවට එනකොට කාලෙන් කාලට මියුසික් වල ටෝන්ස් වෙනස් වෙනවනේ. ඒ හැම ඒ ගැළපෙන ටෝන් දාලා හරි ආයි ට්‍රැක් ගාලා ජෝර්ජ් අයියෝ මට මේ ෂෝ එක දැම්පලා කොහොම මොකද්ද බං කරන්නේ? අර ටික අලුත් වර්ෂන් එකක් ගහමුකෝ අපි මෙහෙම අරන් වරෙන් කෝවා මේ මහලුකු සල්ලියකුත් නැහැ. මොකද හරි හොඳයි ජෝර්ජ් අයියලා හැම. එහෙම සල්ලි බලාගෙනම කියලා වැඩ කරපු මිනිස්සුත් නෙවෙයි. ඉතින් හැමෝම ඉතින් ඒ කියන ඇත්තටම ඉතින් මගේ තමයි අඩුපාඩු. මොකද ඒ යන්නේ මියුසික් පැත්තෙන් මෙලඩි පැත්තෙන් ලියන පැත්තෙන් ඔක්කොම ඒ ටු සෙට් වෙලා තිනවා. මගේ පැත්තෙන් තමයි වෙලා නැත්තේ. දැන් පිච් එක හැදිලා තියෙනවා. දැන් මැච් එක ගන්න තමයි මම තමයි තියෙන්නේ. ට්‍රයි එකක් දෙනවා ඇත්තටම මේක ගේන්න. දැන් ඇස්තෙමාලා හිත දවාලා ගීත දැන් අපේ ප්‍රමාණයක් අතර ගිහින් තිනවනේ. දැන් මම හැබැයි හිතපු දෙයක් තිබුණා. දැන් ඕක කරලා කරනකොටත් හිතෙනවනේ. දැන් ඉස්සෙල්ලම මේක දැම්මොත් අහු වෙයිද? එහෙම එකක් බලන්න නැත්තේ බෑ. නිකම් බොරුවට කරලා දාලා එතකොට දැන් මං හිතුවෙන් 150ක් වගේ සාර්ථක වුණා කියලා හිතෙනවා මම මේ ඇස්තේමාලා ගීතයට ගත්ත තීරණේ. ඉතින් දැන් ඉතින් කරන්න පුළුවන් කියලා හිතෙනවා. මේ නිව් වර්ෂන් එකක් හරි කරනවා ඒ පරණ සින්දු නමින් සහ තව මට බෑන්ඩ් එකේ සින්දු දෙක තුනක් හදලා දීලා තියෙනවා අපේ ජනිත් රාජමන්ත්‍රී මටම කියන්න කියලා. රෙගී ඔය එකේ අපේ ස්ටේජ් වලට ගැලපෙන විදිහට. ඉතින් ගොඩක් ගීත නම් තියෙනවා මේ පටිගත කරලා නැති එක තමයි තියෙන්නේ. ලයිව් හොරයිසන් එකතු වෙන කාලේ ලයිව් හොරයිසන් බෑන්ඩ් එක සැහැණ කාලයක් පිහිටවලා. ඔව් අවුරුදු දැන් 14ක් මං හිතා. ඔව් ඒ වගේ කාලේ මම පිහිටවන කාලෙත් මට මතකයි ඒ කාලෙත්. ඒ කාලේ දැන් ඉතත් දීර්ඝ කාලයක් ඉඳලත් එළියට එන්න බැරි වෙච්ච බෑන්ඩ් එකක් ලයිව් හොරයිසන් කාලයක්ම. ඊට පස්සේ දැන් මේ කොරෝනා වලින් පස්සේ අවුරා ලංකා වේදිකාවත් එක්කනේ මේ බෑන්ඩ් එක එළියට එන්නේ. ඔව් මංජු ඒ වෙද්දි ඊට වැඩිය ජනප්‍රියත්වයක තිබ්බ බෑන්ඩ්ස් දැන් අයිබෝන් ශ්‍රී ලංකා ගත්තාම ඊට වැඩිය ජනප්‍රිය තිබුණා තිබ්බා. ඔව්. ඇයි තීරණය කරන්නේ ලයිව් හොරයිසන්? ඒ කියන්නේ ලයිව් හොරයිසන් එළියට ආවේ නැහැ කියලා කියන්නත් බෑ. ඒගොල්ලෝ ඒ බෑන්ඩ් එක ලයිව් හොරයිසන් කියලා පටන් ගත්තට පස්සේ කාලයක් සෑහෙන වැඩතොගයක් ඒගොල්ලෝ ගහලා තිබ්බ බෑන්ඩ් එක. නමුත් අර එන ශිල්පීන් එක එක බෑන්ඩ් වලට මේගොල්ලෝ දක්ෂතාව පෙන්වනකොට නම් තියෙන බෑන්ඩ් වලින් ඒ ශිල්පියා කතා කරලා ගන්නකොට දැන් හැමදාම ගුරුවරයා ඉස්කෝලේ යනවනේ. හැබැයි ගෝලයා තමයි ડોක්ටර් වෙන්නේ හරි ජජ් කෙනෙක් වෙන්නේ හරි මොන ලොකු තැනට යන්නේ මේ ගුරුවරයා උගන්න දරුවා. සමහර විට ડોක්ටර් ඉතින් අපේ ගුරුතුමා තාමත් දැන් ඉස්කෝලේ වගේ එහෙම වෙන්න පුළුවන්. නැතු මේ එළියට ආපු නැති බෑන්ඩ් එකක් නෙමෙයි. නමුත් මම ඒකට එකතු වෙන්නේ අර බෑන්ඩ් වලින් අයින් වෙලා නෙමෙයි. ඒ බෑන්ඩ් නැවතුණාට පස්සේ මට මේ පත්තරවලදීත් අහලා තිනවා මේ මංජුට එක බෑන්ඩ් එකක ඉන්න බෑ කියන්නේ ඇත්තද කියලා. ඒක මේ ඇත්තටම ඒ බෑන්ඩ් නැවතුණාට පස්සේ තමයි මම ඇවිල්ලා තියෙන්නේ. බෑන්ඩ් එක පවත්වාගෙන යද්දි කවදාවත් මං අයින් වෙනවා කියලා මං අයින් වෙලා නැහැ. බෑන්ඩ් එක කරන්න අපිට තේරෙනවනේ යනකොට මෙහෙම වෙනවා කියලා. එතකොට ඉතින් නවතිනවා. ඉතින් ඊට පස්සේ බොරුවට ඉතින් ඉඳලා නැහැ. ඉතින් නැවතුණා කියලා එහෙමනම් මං යනවනම් ඒක තියෙද්දි වෙන බෑන්ඩ් එකක් කතා කරලා යන්න ඕනේ. මචං මං අයින් වෙනවා. මේ මොකද මට අයිබන් ශ්‍රී ඉඳෙද්දි මට කතා කරලා තිනවා ජනප්‍රිය බෑන්ඩ්. දැන් ලයිව් හොරයිසන් ඉඳෙද්දි ජනප්‍රිය බෑන්ඩ් කතා කරලා තිනවා. ඒ හැම වෙලෙම එකපාරක් කතා කරා අයිබන් ශ්‍රී ඉඳෙද්දි අප්‍රේල් මාසේ මුල. මං කිව්වා අයියේ ගත්ත වැඩ වගේක් තියෙනවනේ අප්‍රේල්. ඒ ටික ගහලා එන්න. මොකද ඇත්තටම ඒ බෑන්ඩ් එක හොඳ බෑන්ඩ් එකක්. මං කිව්වා ඒ ටික ගහලා තමයි මට එන්න වෙන්නේ. ඊට පස්සේ කොහොමයි ඉතින් බම් අපිටත් ඕනේ අප්‍රේල් වැඩ ටික ගහගන්නනේ. මං කිව්වා අයියේ මට එහෙම එන්න බෑ. ඒතකොට මේගොල්ලෝ මමම ගත්ත වැඩ පහකුත් තියෙනවා.
එතකොට බෑන්ඩ් එකත් අසරණ වෙනවා. එහෙනම් මං මේ මාසෙ ඉන්නම් කියලා. ඒ වගේම ඊට දැන් මේ බෑන්ඩ් එකේ ඉන්නකොට කතා කරපු බෑන්ඩ් එකකුත් තියෙනවා, ජනප්‍රිය බෑන්ඩ් එකක්. ඒකටත් මම කල් තමයි ඉල්ලුවේ. අයියේ මේ එක පාට එන්න බෑ, මට මාසයක් එකහමාරක් දෙන්න. මොකද යන තැනක මචං අපි යන්න ඕනේ මේ මේ අපි කාලා බිල් හිටපු තැනන්නේ වැඩ කරපෑ. එතකොට අපිට ගෙදරට ආව වගේම ගෙදරින් පිට වෙනත් පිළිවෙලක් තියෙන්න ඕනේ. නිකම් මේ සත්තු වගේ යන්න බෑ. මොකද මේ දක මේ සබහාදාම ওই සියලු දේ බලන්න ඉන්නේ. මේගොල්ලෝ ඒ රිටර්න් එක දෙනවා අපි කොයිතරම් අරගපෑව. ඒක නවත්තන්න බෑනේ. අනිවාර්යෙන් මේක හොඳ ගුණාංගයක්. බොහෝ අයගේ නැහැ දැන් අලුත් පරපුර එහෙම නැහැ. මම එහෙම යන්නේ නැහැ. ඇත්තට පෞද්ගලිකව මම යන්න කැමති නැහැ එහෙම. මංජුගේ අපි කතා කරමු අතීතය. අතීතයේ කොහොමද පාසල් යන්නේ, ගම් ප්‍රදේශයේ කොහොමද වුණා? අම්මෝ අතීතයේ මම ඇත්තටම ඉගෙන ගත්තේ එහෙම ලොකු ජනප්‍රිය ස්කෝල් එක නෙමෙයි. ගිනි ගත්තේ නයි කිතුල්ගලයි අතර තියෙන කලුගල මහවිද්‍යාලය කියලා පාසල. ඒ පාසලේ තමයි ඉගෙන ගත්තේ. මම සාමාන්‍ය පෙළ කරනකම් විතරයි මං හදාලා තින්නේ. මේ සාමාන්‍ය පෙළ මම පළවෙනි පාරත් ෆේල්. එතන දෙවෙනි පාර කරා. දෙවෙනි පාරත් ෆේල්. ඊට පස්සේ මම නැවතුණා. ඕනේ නැහැ කියලා නැවතිලා අවුරුද්දක් විතර මං ඔය හිටියා තාත්තගේ ව්‍යාපාරයට සපෝට් එක දීදී අවුරුද්දක් විතර යනකොට මගේ යාළුවත් කෝ ඒ ආයි සෙට් කළ කරමුකෝ බම් විභාය කරගෙන. එතකොට අවුරුද්දක් ගිහිල්ලා. ඊට පස්සේ මටත් හිතුණා ඕ නිකමට හරි යකෝ තැනක ගිහිල්ලා මේ නෝන්ඩි නැතුව රිසල්ට් එකක් අර කියන්න මේක තියෙන්න බෑ කියලා රයිට් මං ගත්තා. ඔක්කොම ගෙදර ගිහිල්ලා එදාම අවස ඇඳන් යට තිබ්බ පොත් ඔක්කොම එළියට ගත්තා. කිසිම ක්ලාස් එකකට ගියේ නැහැ. ගෙදර ඉඳන් පාඩම් කරලා එක්සෑම් ලීලා මං රිසල්ට් දාගත්තා. හැබැයි ස්කෝලෙන් කෝ මාව බාර ගන්න බෑ කි. ඒ තරම් මගේ චරිතය හොඳයි ස්කෝලෙන්. ඒ ලෙවල්ස් වලට ගත්තේ නැහැ. නැහැ. ඊට පස්සේ තාත්තා කෝ දැන් එලවස් කරත් වැඩක් නැහැ. කොහොමද මේ තමුසෙට කරන්න වෙන්නේ මගේ ව්‍යාපාරනේ කිව්වා. නමුත් ඉතින් තාත්තගේ ව්‍යාපාර වලට මම යමු උනේ නැහැ. මං වෙනම මේ පැත්තකට ආවා. හැබැයි මේ හැම දෙයකටම වියදම් කරේ තාත්තා. තාත්තා දීපු සපෝට් එක හරහා තමයි මම මේ කලාවේ අදටත් ඉන්නේ. මොකද එයා සෑ මට ඉස්කෝලේ අපේ ඉස්කෝලේ එක ෂෝ එකක් කරා. ෂෝ එක 10:30, 2:30, 6:30 කියලා. මට සින්දු කියන්න දෙන්නකො ඉස්කෝලේ කට්ටිය දන්නවා මට පොඩ්ඩක් සින්දු කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් තාත්තා අලුතෙන් මට සුදු කලිසම විසට් එක මහලා ගෙදර ගියෙත් නෑ. ගෙවල් පොඩ්ඩක් දුර තියෙන්නේ ළඟ කලින් දවසේ ගෙදර යාළුවගේ ගෙදර නැවතලා ඉඳලා උදේ ගියට 10:30 ඕනේ නෑ මංජු 2:30 සින් කරමුකෝ. ඊට 2:30ත් නෑ. ඒක 6:30 සින් කරමු. 6:30ත් නෑ. ඊට පස්සේ දැන් ළමයිනොත් ඔක්කොම දන්නා මං සින්දු කියන්න හිටියරේම කියලා. ඊට පස්සේ තාත්තට ඒකට තා කේන්ති ගියා. අප්සෙට් ගියා තාත්තට. තාත්තා ඊට පස්සේ මටම සින්දු කියන්න ගමේ බෑන්ඩ් එකක් ගෙනල්ලා ගමේ ෆ්‍රී ෂෝ එකක් ගහලා මට සින්දු කියන්න දුන්නා. සින්දු තුනයි කිව්වේ. ඒ සින්දු තුන කියන්නේ එයාගේ වියදමෙන් ගමටම බලන්නයි ලොකු ස්ටේජ් එක ගහලා ඕපන් ෂෝ එකක් කරා. ඒ තරම් මට මේ කලාව වෙනින් සපෝට් කරලා තින්නේ තාත්තා තමයි. තාත්තගේ ආදරේ තමයි වංජුව මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. බොහෝ දෙනෙක්ව මෙතෙන්ට කියනවා තාත්තගේ. ඔව් ආදරේ. අපිට පේන්නේ නැති ආදරේ අනිවාර්ය තමයි. බොහෝ දෙනෙක්ව නිර්මාණය කරන්න හේතු වෙලා තියෙන්නේ. මංජු මියුසික් දැන් අපිට කියන විදිහට ඉස්කෝලේ කාලේ පාසල් කාලේ මියුසික් අඳුරගෙන නැහනේ. කොහොමද මේක අඳුරගන්නේ මේ? අන්නේ ඔව්. මට ඒක වැඩි වෙන්නේ මට හැබැයි අඳුරගන්න තිබ්බ හොඳම ගුරුවරයෙක් හිටියා. අපේ ඉස්කෝලේ. ඕන කෙනෙක් දන්නව ගයන් ගණකදාර සර් කුවාම අද චිත්‍රපටිවල හොඳම මියුසික් ඩිරෙක්ටර් හැටියට සම්මාන අරන් තිනවා. ටෙල් නාට්‍යවල හොඳම මියුසික් ඩිරෙක්ටර් හැටියට සම්මාන අරන් තිනවා ගයන් ගණකදාර කුවාම. ලංකාවේ ඕන කෙනෙක් දන්නව මේ. එතකොට අපේ සර් අයින් වෙනවා මම 4 වසර වගේ ඉන්නකොට. එතකොට මං ඒ පොඩි කාලේ ඉඳන් අපි ඉතින් ඔය මුහුදු පතුල යට ඉඳලා නම් නම් එහෙම ඒ සර් උගන්වනවා ඒ කාලේ. හැබැයි ඒ සර් ගියාට පස්සේ මාර වැඩේ කියන්නේ මේ මම අයින් වෙනකම්ම මේ මියුසික් ටීචර් කෙනෙක් හිටියේ නැහැ. මම ඊට පස්සේ ඉතින් සින්දු කියන්නේ මම මියුසික් ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ මට ඉගෙන ගන්න හම්බුනේ නැහැ. හැබැයි මං පසු කාලිනෝ කාලයක් ෂර්ලි වැජයන්ත සර් ගාව මේ මහරගම තොරණ සභාවේ ප්‍රයිවට් එයාගේ තියෙන ක්ලාස් එකක්. ඒකටත් සුදු ඇඳුම් තමයි ඇඳන් යන්න ඕනේ. ඒකේ අවුරුදු එකහමාරක් විතර රාග කිය කිය හිටියා. ඒවත් ඉතින් අපි එක දිගට කරේ නැහැ. එහෙම ඒවා නැවතුණා. ඉතින් බැලුවහම මම ඉගෙනගෙන නැහැ මියුසික් පැත්ත කොහොම. ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න එහෙම බෑ. නෑ මට මම ඉස්සරම ඩ්‍රම්ස් ගැව්වේ.
මං අදාත බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගේ ඩ්‍රම්ස් ගා සිංගර් ඊට පස්සේ ස්ලෑෂ් බෑන්ඩ් ගේ ඔක්ටෝපෑඩ් උත් ගැහුවා පස්සේ තමයි මේ ෆ්‍රන්ට් ලයින් එකට එනවුසින් පැත්තට අර එහෙමම නිකන් කරලා ඒක මේ සෙට් වුණා බෝන් ටැලන්ට් එක තමයි මංජු මෙතනද ගෙනල්ලා තියෙන්නේ මංජුගේ ඉදිරි ඉස්සරහට දැන් අය ගීතය එකක් දැන් ජනප්‍රිය වුණානේ ඊට පස්සේ දැන් අපි කතා කරා තව ගීත ගොඩක් තියෙනවා කියන්නේ මේ රැල්ලෙන්ද ගීතයක් අපිට එන්න ඉස්සරහට නැත්නම් අර පර්ණ එකකින් එකක් දෙන්නද බලාපොරොත්තු ඊගාව එකද ඔව් ඊළඟ ඊගාව එකට දැන් උවිඳු එකක් ලියලා තින්නේ ඒකත් මේ කොපි එකක් තමයි නමුත් තව මං කරපු තියෙනවා නිකන් වෙනස් නිකන් දේශපාලනික මට්ටමේ වගේ කරපු ගීතයක් තියෙනවා අපේ ගැමුණු කියලා මගේ යාළුවෙක් එක එක ලිව්වේ මට ඒ වගේ එකක් ඒක තමයි මම ඉස්සෙල්ලාම දාන්න හිටියේ ඒක දේශපාලනික පැත්තට තමයි දේශපාලන කතන්දරයක් වගේ තමයි ඒකේ අපේ වෙන දුර්වලකම් මේ අපේ බොරුවට මේ අපේ කයිවාරුව විතරනේ වැඩ වෙන්නේ නැති නේද එහෙම එකක් තියෙන එක මාමණ්ඩලයේ ගැමුණු කියලා මේ මගේ යාළුවෙක් ලිව්වේ ටෙලි නාට්‍ය රඟපානවා පිටපත් රචකයෙක් එහෙම ඒ හොඳ වැඩක් නමුත් මම ඒක දාන්න පොඩ්ඩක් එකපාරට පොඩ්ඩක් තියපඩි ආයි පස්සට ගත්තා හොඳ අතීතයේ ඉඳලා ඇත්ත කතා කරනකොට පොඩ්ඩක් අවුල් සීන් එකක් තියෙනවනේ අපේ රටේ මම අපේ නන්දා මල්ලි මහත්මිය වුණත් ගීත තහනම් වෙලා පවා තියෙනවා ඒකේ වචන ටික Facebook දැම්මහම සමහර අය කමෙන්ට් දුම්ම උඹ මොකද නඩුවක්වත් දාගන්නද try කරන්න කියලා මොකද ඒ තරම් අපේ පොලිසිය ගැන ඒ හැම දෙයක්ම කියවෙනවා ඒක දැන් අපි දැක්කනේ ඔය පහුගිය කාලේ පොලිසිය ලිංගික අල්ලස් ගන්නවා එහෙම මේ නිවුස් වලට ගියානේ ඒ ඒ ඒ සම්බන්ධව එහෙමත් ඒකේ ලියවිලා තිබුණා ඒ නිසා මං හිතුවා නෑ ඔක කොහොම තියා ගන්නවා හරියටම මේක පාත්තක හැදුනට පස්සේ කොයි වෙලාවෙ හරි ඔක දාන්න පුළුවන් කියලා හිතලා තමයි ඒක පස්සර ගත්තේ ඉතින් බලනවා මොකක්ද ඊගාවට දෙන්නේ කියලා මේ තාම හරියටම ఐడెంటిఫై කරගෙන නැහැ මේ මොකද්ද ඊගාවට දෙන සින්දුව කිය. රංගපෑ දැන් රංගන ශිල්පියෙක් වශයෙන් උත් අපිට මුණ පේනවා ඉදිරියට යනවා ටෙලිග්‍රෑම් වල පේනවා. ඒ ගැන කතා කරමු කොහොමද මේකට එන්නේ? ඔව් මේකට එන්නේ මම කිව්වා ඉස්සෙල්ලා අපිට. ඔව් ධම්මික තිසේරා කියලා මහත්මයෙක් කරා. එයා එතකොට සහාය අධ්‍යක්ෂවරයෙක්. එතුමා මාව එක්ක යනවා මොහන්‍යස් කියන අධ්‍යක්ෂකතුමා ගාවට. යාගේ කනාටික මං එක්ස්ට්‍රා කැරක්ටරයක් කරනවා සමනලයා කියලා ඩ්‍රාමයක්. ඊට පස්සේ යාගේ ඊට පස්සේ යා කරන ටෙලි නාට්‍ය මට කැලිම සෙකන්ඩ් රෝල් එකක් දෙනවා. ඒකේ ඒකේ හිටියේ අපි හොඳම සෙට් එකක් හිටියේ. දිනිඳු ජාගොඩ, අනර්කලි ආකර්ෂ, මංජුලා කුමාරි, සුරාජ් මාපා, අමිල අබේසේකර, ඉන්දික ගිනිගේ මම. අද ඉන්දික නැහැ. දුකයි මේ අපි සෙට් එක තමයි කැම්පස් එකේ සෙට් එක. මම එතකොට නාට්‍යෙම කොටස් 18යි. දවස් 18න් නාට්‍ය ඉවරයි. සතියේට එක කොටසක් යන්නේ ඒ කාලේ. ඒක ඒ හරහා එහෙම එහෙම ආවා. දැන් මේ දිනවල මගේ විකාශ වෙනවා. මේ channel එක නම් කියන්න පුළුවන්. පුළුවන්. TV දෙරණ එකේ සෙන්සුරාදිරිදා හවස 5:55 සිට 6:55 දක්වා යනවා ජී නන්දසේන මහත්මයා අධ්‍යක්ෂණය කරන බේකරි ගෙදර. ඒ බේකරි ගෙදර ඒ නාට්‍ය මං පියුම් වසන්ත කියන චරිතය තමයි කරන්නේ. ජාතික රූපහයන යනවා සෙන්සුරාදිරසා හතට කළු රෝස කියලා එකක් දැන් එන්න තිනවා ලබන අවුරුද්දේ වෙයි මං හිතන්නේ ෆිල්ම් එකක් එන්න තිනවා මං කරපු අපේ ප්‍රින්සිපල් කියලා ක්‍රිස් ඇන්ටනි මහත්මයා අධ්‍යක්ෂණය කරේ ඒක ඉතාම වැදගත් රටට වැදගත්ම කාරණාවක් කතා කරන්නේ අපේ ස්කෝල්වල වල මේ මේ දවස්වල තියෙනවනේ මේ වැඩිපුරම මද්ද්‍රව්‍ය භාවිතයට බැහැවිලා ඉන්නවනේ අපේ ස්කෝල් දරු ඒ සම්බන්ධව කියන කතාංගයක් ටෙලිනාටි නම් එන්න තිනවා ටෙලිනාටි පහක් විතර එන්න තිනවා ඔයක තමයි මං දැන් මට හිතෙනවා මංජුව ගායකයෙකුට වැඩිය රංගන ශිල්පියෙක් වශයෙන් තමයි මේ බොහෝ දෙනා අඳුරගෙන තියෙන මේ වෙද්දි ඔව් මේ වෙද්දි මේ ඉතින් එහෙමයි අඳුරගෙන එහෙම තියෙන්නේ මේ කියන්නේ දැන් මේ වෙද්දි ටෙලිනාටි දෙකක් යනවනේ යනවනේ ඒ නිසා සහ මේ මේ ඒක හරහා දැන් ගොඩක් දෙනෙක් දැන් රංගන ශිල්පියෙක් විදිහට දැන් තමයි මේ දිනවල කතා කරන්නේ ඒ ගැන මංජුගේ දැන් ෆෑන් බේස් එකක් ඉන්නවනේ රංගනේ නිසා සහ මේ කණ්ඩායම් සංගීතය නිසා ආස ඇති නම්බර් එක එහෙම දැනගා ඔව් නම්බර් එක නම් ගොඩක් අය දන්නවා මේ Facebook කරහා එම ගොඩක්ම අය දන්නවා සහ මගේ TikTok එකේ ඉන්නවා MC ප්‍රමාණයක් ඉතින් මං නම්බර් එක කියන්නම් මේ 0.77 2 84 77 96 0.77 2
අසූහතරයි හැත්තහතයි අනුහය අපි තිරේ නම්බර එක යනවා ආ මංජු මුදලිගේ කියලා සෝෂල් මීඩියා වල ඉන්නේ ඔව් ඉන්නේ මංජු මුදලිගේ කියලා ඉන්නේ ඕනම ප්‍රසංගයකට සෝලෝ ආටිස්ට් කෙනෙක් විදියට හරි බෑන්ඩ් එක අපේ ඉන්න බෑන්ඩ් එකම හරි ටෙලි නාට්‍ය වල හරි ඕන දෙක සම්බන්ධ කරගන්න පුළුවන් මේ අංකෙට කතා කරගිට කතා කරලා ඔව් හරියනම් මංජු ඉතින් අද දැන් නාවල පිටියේ ඉඳන් අද ආවේ ඔව් ස්තුති දුර ආවා ඕගොල්ලෝ හින්දම එහෙනම් මංජු ඉතින් තව ජනප්‍රියතාවයට පත් වුණාට පස්සේ නැවතත් අපි එමු මේ සීට් එකට මට හිතනවා ඉතින් වැඩි කාලයක් නැහැ හිනි පැත්තට එන්න තව තියෙන චූටි කාලයයි මංජුට අනාගතයට සුභ ප්‍රාර්ථනා කරන තරුණය හදවතින්ම හැමදාමත් තරුණයා හැම තමයි අපි පැතුම ස්තුති ස්තුති අවංගෝම සතුරු වෙනවා මේ රණුකට ගොඩක් ස්තුති රණුක තමයි කතා කරේ මේ මෙහෙම වැඩක් යනවා මේ මෙහෙම මෙහෙරත් එක්ක එකතු වෙලා මේ යනවා කියලා ඉතින් थैंक यू मचान अंदर लभ्यम अद अंदर अंबीमेंट जयवा मंजूर प्रसंग वेदिकावित रंगन शेस्त्री हेमदय वगे तरण निरहंकार निर्लोभी पेद अदू सब्सक्राइब कर चैनल कमेंट्स दनने वर्ती दगिनो किसी प्रश्न विवेचन अभी हदवती बार गण ईरसी आवड़ दिन मंजु अभी ऑनलाइन।